හාහජනයා මන්ගේ බලය පෙන්වේ පීඩනේ දරාගන්න බරි වෙලාලොල. නමුොත් මහාජනයා නිශ්චලව සබුද්ධිකව. තමන්ට රටවෙනුවෙන් තිීරණයක් ගණ්ඩ අවස්ථාවත් දෙන වෙලාවක සබද්ධික කල්පනනාරට වන්ට පොල න්න් එ මුණන මෙ මර්දකර න. ඉ චන්දය වගේ දැනකදී ඒ කාර කු න ස් ල ලැස් ේන මේ විජ රාජසිං රජර තමයි ංකාවේ පලවෙනි වතාවට. බෞද්ධ ආගම දර්ශන එනෙ මේ බෞද්ධ ආගම කැන වත්සිරිත් සමඟ යන එකක් තිරෙනවා. ඒ බෞද්ධ ආගම සහ හින්දු ආගම කියන දෙක සමාන්තරගත කළේ එක සමාන්තර්ගත කර. කහන පුලක් කොහො දෙම කරන්නේ. එකනකට වෙනස් දර් දෙකක් අදහස් දෙකක් එම චාරිත්‍ර වාරිත්‍ර විශ්වා සමාන්ත්‍රගත කරන්න පුළුවන් පුළුවන් වන තනත් තිබුණ. අපේ ජාතික කටාව අපි විරාන් රමෙන් පස නවත් අ ෙට ිස්ත්‍රේ සිය සූහයවැනි වැඩිස්්‍රහණය අවසාන කොටස සමඟ ඉතින් මර කරන්නන් ඔබට පුළුවන් අපිත්තෙක්ක ඔබේ සම්බන්ධතාවයන් පවත්ව කර යන්න ඒ සඳ ඔබට තියන ප්‍රශ්න අදහහා සියොම කරන්න දියන්න තැල් පෙට්ේ විස හඇතලිස්ා කොළඹ හද තරන ැදරට සජීව ිඳදුුව එකයිකගේයි පනු පයින හැතු. ඒකම අපි ඩිටල් මාධ්‍ය ඔස්සේ විශේෂන් යු ඔසේ බලඟගන්නයට අපි ආරාධනක් කරනවා. අප පල ඩිස්ක්‍රිපෂන් එකේ තියෙනවා. අප මේල් ලිපින අපේ සමාජ මාධ්‍ය වලට පිවසන්න පුලන් ආකාරය ඔය කොයි ආකාරෙන් වුනත් ඔබට පුළුවන්. අපි සම්බන්ධ කරගන්න ඉතින් අපි කැමති නිරන්තරයෙන් ඔබත් එක්ක තියනෙම්බන්ධතආාවය තව තවත් වර්ධනය කරගන්න ඉතින් ඒ දරක් නැවේ ඔබට පුළන් YouTube නාලිකාවෙ කමෙන්ට් විදිහයටටත් ඔබේ ආදහස් සුදහසේ දිරිපත් කරන්න ඉතින් කොමහරි සක්‍රී ප්‍රේක්ෂකෙක් විදිහට මේ ඇයි හොඳයික්කම තියාගම්මු කියනෙ එක තමයි අපි මතක් කරන්නේ ස අපි දැන් විරාමයට යනකොට කතා කර කර හිටියේ ආෙත් මදුර පොරෙන්. බිසෝරු ගෙහෙම පිළිබඳ. එති ඇත්තෙම සහයහි හින්දු වනාට බෞද්ධ කාතාවක් බව තමයි අප කියාගෙන පිවසුනේ. ඔ අපිඒකොට ෙදදි කිව්වේ ලංකාවේ යිතිහාසික තොරතුරු විස්තර කරන මූලාශවයක් මගින් යම් කිසි කාන්තාවක්ගේ සදගුණවත් භාවය, යම්දුරකට ප්‍රකාශ කල තියෙනවාන්නං ඒ පිළිබඳ දීර්ගතම විස්තරය අදාල වෙන්නේ ශ්‍රී විජීරාජ සිංහරජතුමාගේ විිසෝ සම්බන්ධය නමුකද සෑගේ නවාහග ඇගේ න හෙම සඳහනක් නැහැ නමුත් නායකර කාන්තාවක්වි දන්නවා ඉතිං ඇය පිළිබඳම විස්තර කරන්න හේතුවත්වය නොමුකද විස්තර චූලවන්ස සම්ප්‍රදා මේ කියන්නේ වෙනක් නෙමේ. වන්ස ච වංස කතා සම්ප්‍රදායමයි කියන්නේ පෝවන්සරතා සම්ප්‍රදායමයි කියන්නේ. ඉති ඇය මේ පෝය ඇත්තත් නැතත් හැමදාම දළදා පූජාවට සහභාග වනයි කියලා. තුොට ඒ එක එක සුරුපටු කාරණයක් නෙමෙයි මේ හැමදාම දළදා ප පවත්වනවානේ ඉතින් ඒ දළදා පූජාවට මේ බිසව සහභාග වනයි කියලා. එවිත රැක්නෙමේ ඇය පොහේදිනවලට සාමානයදිනවල පන්සිල් සමාදංවීමත්. පෝයදිනවල අටසිල් සමාදංවීමක් කරයි කියලා. දැ මේවා මෙහෙම වෙන්න අයි කියනෙ බිලවඳ අපට තිේන්ුවුනේ යම්කිසිීම කියවීමක් තිෙන්න්න ඕනේ හ. ද ඇත්තෙන්ම මේ අපට පේන්නේ මේ නරේන්ද්‍රසිංහ රජතුමා කියන්න, සිංහල ශ්‍රීලාංකේය උරුමයක් තිබෙන අවසන් රජු. ගේ පාලනයෙන් පස්සේ නායකරුවන්සික රජෙක්. දකුණු ඉන්දියානු සම්භාවයක් තියෙන නායක්වංසික රජෙක්. මේ උඩ රට වගේ ධන්තධාතුන් වහන්සේ වැඩසිටින ඒවගේම සිංහල බෞද්ධ ප්‍රබහුන් මහරැසක්. රාජමාලිගාවට සම්බන්ධ වෙලා ඉන්න ඒ එවැනි තැනක රාජ සභාවේ ප්‍රධානයා නායකරවන්සිකේක්වීමෙන් ඇතිවන ප්‍රතිවිරෝධතාවේ තර්මපට හිතාගණ්ඩ පුළුවන්. මොකද මේ උඩරට ප්‍රභුවරු තමන්ගේ බලය ආරක්‍ෂා කරගැනීම සහහා සිංහල රජවරු ඉන්න කාලෙත්තේ රජවරන්ට විරුද්ධට ුතුළල ඒවගේම ඒ බුදුදහම සම්බන්ධයෙන් දැන් අපි දන්නවා දෙවනි රාජසිංහට විරුද්ධව ඇතිවෙච්ච කුමන්තරණය කුමන්තරණ ගැටුම්ම පිවදන්නවා ඉතින් සිංහල් රජවරුන්ට එරෙහිවත් කුමන්ත්‍රණ කරලා ගාතන සැලසුම් ඇතිකරපු ප්‍රභුවරු මෙනායක ප්‍රවහඇතින රජ කරජ සභාේ මුල් බුටි වාඩිලයිනට මොද තන්නන්නේගබට හිතන්න පුලුවන් ඉති එනිසා අපිට පේන හැටට කවුරුත්කිීවත් නොකවත් තැ ඇතවශය මේ පිළිවන්ද ප්‍රාමාණික විග්‍රහයන් කරල තියෙනවා අපේ මහනූරයුගේ සම්බන්ධයෙන් පරේෂණ කරපු ඒ ගැන හුඟක් ලියපු දිවංගත ආචා මහාචාරය ලෝනා දේවරාජම ඒ මැතිනිය හුඟක් මේ ගැන ලියල තියෙනවා හුඟක් විද්‍යාත්මක ශාස්ත්‍රය දෘෂ්ටිකෝණයකින් මේක ලියල තියනෙනවා විතරක් නෙමයි ටිකිරි අබේසිහ මහාචාරිතුමා දිවංගත එත ඒවගේආය ඒවගේමඔය ජීප සෝමරත්න මහත්මයා මාහාචාරයතුමා එතු ලේල තියනවා ඒවගේම මෑත කාලේ මහාචාරය ගණනාත ඔබේසේ කර එතුමත් මේ මහනුවරයුගේ රජවරුන්ගේ සම්බන්ධයෙන් තියෙන දේවල් මානවිද්‍යත්මක දෘෂ්ටිකෝණයකින් විදරහ කරඩ ඉතාම සාපල්ලයකෙන් යුතු ශාස්ත්‍රිය වැෑමක් දර්ලා තියෙනවා එතොට මේ ඔක්කෝගෙම කියපුවා සාරර්ථය අපි පිඩු කල්ලගත්තුත්තේම මේ නා එක රජවරු මේ තරම් බෞද්ධ වෙන්ඩයි. මේ තරම් සිංහල වෙන්ඩයි හේතු වෙන හේතුවක් නැහ දේපාලන හේතුවක් කඇරෙන්ඩ දේශපාලන හේතුවක් කළගැන එක දේශපාලනය තමයි අර තමන්ට විරුද්ධව නැගියන ප්‍රබුවරුන්ගේ බලය සන්තුලනය කිරීම. එවගේම යම්කිසි විදිහකට ගනින්න්නන්සේලාගේ නැගී ටිමක් වුණොත් කෙනෙකුල්ල ප්‍රතිවිරදතාව ඇති කලොත් ඒක මර්ධනය කරන්නත් මේකෙන් හොකක් පුළුවමමුකද එතර කියන්න පුළුවන් ඔබ විුද්ධවෙන්නේ බද්ධරජයකට එතර කෙනෙකුට කියන්න පුලන් මේ හටසිල් ගන්න පන්සිල් ගන්න හැමදාම දළදා පූජාවට සහභාගෙන බිසවට තමයි මේ විරුද්ධ වෙන්නේ එතුරඒ විරුද්ධවීම ශාසනයට වෙන විරුද්ධ වීම කැටේටත් ඕන්නන් අර්ථදාකගන්න ගන්න පුලන් ළ එතකට මෙතන තියෙන ප්‍රශ්නයක නෙමේ හිදු රජෙක් නායක රජෙක් බුද්ධාගමට මෙහම සහයෝක දක්වනකට අනුග්‍රහය දක්වනකට ඒ නිය එනකොට නායක හින්දු ජනතාව රජ ගැනමොකක්ද හිතුවේ එකත්ති කල්පනාගල බලන්න දමොටද මෙමකද සාමානය එම එක හරි සුලබ දෙයක් නයක් ැන අපි පර්ශවී අයිනිස පර්ශවීඒැන ඒ තියන ඒ ආත්ම සංවේදනයක විශේෂයම තමන්ගේ භාෂාවටත් වැඩිය මිනිස්සු සංවේදී ආගමට තමන්ගේ ආගමට මොකක් කරන්නේ ග්‍රහයක් කරනන් කවුරුහරය ඒකට කොයි කවරුත් වහ කිපැෙන සුලභාව ති න දැංගිති කටික් මර්ධ නේවමින් දියවවෙමින් දියවවෙමින් යනවා මොකද ආගම් වලට සමාජයටතර ලක බලබෑමක් කරන්න දවීලා තියෙන නිසා ආගමට නෙමේ බැරි. ඒ ්‍රියාත්ම දර්ශනවලට කරනන ලොකු ලෑ දර්ශනවාද සසාකචාගන නන් ලොක බලපෑමක් කරන්නට පුළුවන් දර්ශනවාද ආගම් බවට හැරල හතම යෝක රන්ට බැරි ඉ හ ි බව හ හැල් කට කෙක් හන් පුුව ඉති ර ඩටහනකි දර්ශනය යාගමයි ද මෙ හරි පැටල් සහගතයිනුවන් සමාජය තුල ම අහන් ඳල තියන සහර වියත් උගත් අය කියනවා බුදුරජායන් වහන්සේගේ බුදුුවන් වහන්සේ යම්කිසි දෙයක් දේශනා කරා නම් ඒ දර්ශනයක් නෙමේ කියලා. එතට ඒකට අපි ලොකු ප්‍රශ්න ඇති කරගැන්නුවම නන්නෑ. දර්ශනය ගැන දැක්මනේ සබ්්‍යේ සංකාර අනිච්චාති ගැන දැක්ම සියලු සංස්කාරය අනිත්‍යයි කෙන දැක්මක් හරි එතකට මක්කලී ගෝසාල කිව්වනම් නත්ති පුත්තා නත්ති මාතා නැත්ති පුත්තා නත්ති දනන් අරෝ මෙෝ හොමේ නත්ති අයෝලෝකෝ නත්ති පරෝලෝකෝකගේ නාස්තිකවාදයක් ගෙනනි්චා එකගේ දැක්ම පකුදු කච්ඡායන කිව්වනං මාරජ ආත්මයක් තේනවාද කලමට හිතන කොටම ඕෝ කියයන සහලට ආත්මයක් නෑගෙලා හිතන ඇතරම නෑගනවා ඒකත් එයාගේ දර්ශනය ගොද උපාද ටි බංගල බදාන්තුරුත්කන උපදනවා පවතිනව නැතියනවා ඒ දෘෂ්ටය හුත් බුණ ඔහ එක ඒවිතියට කිවවා දර්ශනය කැනෙ දැක්මක් ලෝකය දකින විදිහ එතු මන්දන්නෑ බෞද්ධ දර්ශනයක් නෙමේ කියලා කියන කොටසක් සමාජය ඇහිල තියනවා ඉදේ මහත්තුරු නෝනල එමහිතනයයි කියලා එතුර එ ආගමද ආගමක කය ආගමක් කියලාකැන්න නොක් ආමිස පූජාවන් තියෙන පසු කාලේක දූෂණයට පත්වලවන් සමාජ විරෝධයව බවට පත්වෙන එහෙම විභවතාවක් තියන ව්‍යානයක් නයාගමක් කියලකන් ඉතින් ඇත්තෙම්ම මේහ ජරාජසිංහ රජතුමා බුද්ධාගම කියලා ඉතින් මේ හතර පොවයට සිල්ගැන්්ඩ ඇති ඉති අපි බලන්න ඕන එයා ආත්මික වශයෙන් ප්‍රවේණයෙන් අයිත හින්දුආගමට එ හිදු අය කැද මේ නායක්කර පෙලපතන ඇද නාරෙනනප්ා නායකරින් නොරාජස භාගෝ හරි එතකොට විජේරාජසිංහ විවාහ වනේ මදුරාවෙන් මදුරාවේ ප්‍රභූ පවුල්ලලින් එත ඒගොල්ලෝ අපි නොම් හින්දුවාය හරිම මේ ආගමට ලදින්නේ ආගමට ලැදී හරි ආගමිකයි බොහෝ විට ප්‍රතිපත්තිගරුකයි ඉතින් මේ වගේ අයක එත්ත තමන්ගේ දියනයක් විවාහ කරගෙන ඉන්න කන්ඳවටරට රජ්ජුරු බුද්ධහගමා ධනය කළලා කිව මේ ප්‍රශසයට විජේරාජසිංහ මූුණ දුන්නේ කොහොමද මේ වැදගත් ප්‍රශ්නයක් මේක හණ්ඩෝන ප්‍රශ්නයක් ඇති ඇත්තෙම අපට පේනවා නුවන් මේ විජේරාජසින් රජුරු තමයි ලංකාව පලවෙනි වතාවට බෞද්ධ ආගම දර්ශන එන මේේ බෞද්ධ ආගම කැනෙ වත්සිරිත් සමඟ යන එකක් තිරෙනවා. ඒ බෞද්ධ ආගම සහ හින්දු ආගම කියන දෙක සමාන්තරගත කළේ එක සමාන්තරගත කර කහන පුුවක් කොහො දෙම කරන්නේ එකනකට වෙනස් දර් දෙකක් අදහස් දෙකක් එම චාරිත්‍ර වාරිිත්‍ර විශ්වා සමාන්ත්‍රරගත කරන්න පුළුවන් පුළුවන් වන තැනත් තිබුණ මකද දෙ පුළුවන් වෙන තැන හිදු භක්තිකය විශ්ණු දෙවියන්වා දන වශ්නව භක්තියෙන ශයෝ භක්තිකයෝ ඉන්න වශ්න භක්තිකයෝ යින්න විශ්ණු භක්තියක පැත්තෙන් ගත්තොත් හිදු ආගම විශ්ණු පැඳුම් පිදුම් කරනවා දෙවියන්ට එතකොට බලන්ඩ දැ මේ හරි ලස්සට සමාත්‍රකත කරන්න පුළා බුදදු හහාම්දුරක කියන කවද ගල නිර ට නක්. හාහමුදුර දශවාවතරෝලින් විශ්ණගේ දසවතාරෝලින් එකක් දසවැනි අවතාරේ බුද්ධවතාාරය කල්ක අවතරය මත් ස අවතාරය පරෂෝතරය හොම අවතාාර්ථයයි විශ්ණ පෙනෙහිටින විදේවල් එතකොට බුදුන් කියලා කියයන් ඒගල්ලගේ නිර්රචනයනුව මේ කඇල්ල විතරක් මෙම කපලලා එක දාන්ඩෙ පආාපිමේ බුදු හාමුදුරුව විශ්ණගේ දසවතාරයගෙලකි වයි කියලා හෙමඒක් විම හින්දු භක්තිකව විශ්වාස කරනවා න ඕක සමාගමට මතිරවා දැම නත්තල් සමේ තැක් මුස්ලිම් ආගමෙත් ජේසුතුන් ගැන ජේසු නැබී කියලා වෙන නිර්වචන නිර්චන ඇත්තියන නිර්වචනයත්තියන එක තමයි කාලත් එක්ක ැනඒ ප්‍රවර්තන ශීලී ැන කාලයක් යනකොට ඕනම දෙයක වෙනස්කම් කියෙනෙක ඇතිවෙන්න පට ගනයිද. හරි පමාරුයි පාලනය කරන්න පලරන ඕනත් නෑකකිල පල්ලරන ඕන්න හිත තුළේ හැදිල න යිත තුලගේ හැදිල තිය නොද බදුරජාණන් වහන්සේ ගැන මොන දේවල් කිව්වත් මොන්න කතා හැදුවත් හරි? තුරන් වහන්සෙරේ ගෞරේ තියෙනෙනට දගත්තෙන්නේ ජාතකතා නෙමෙයි උන්වහන්සේ සබ්‍යේ සංකාරා අනිච්චාතියකපේක හේතු පට හේතු පටිච්ච සම්බූතා හේතු බංගා නිරුජතතිය කල පු පාටේ මයි යානාවන්දයකට වැදගත්තෙන්නේ හේතුවකින් යම කටගන්නවාද හේතු නැති කල කල්ලි හි පලේ නැතිවෙනයෙන නද ඒ අපිධර්මය කෙල පැමුණනත් වැඩක් නෑ පර වැඩලයින්න මනස්සේප්ට මේ තුටික් දබන්නවා බැරි නම් ඒකනා ඒකට එච්චර මේ කෙස් පැල්ල තරක අවශ්‍ය නෑන්‍ය න. ඒතවශයම දර්ශනය ඇතුළි තියෙනවානේ ගැන්නේ මේමනාද. පරදුක්කේ සතිසාධූනංහ දෙයක් කම්පනං කරෝතීති කරුණා කරුණාව කියලා කියන්නේ. අනුන්ගේ දුකදී අපේ සිත කම්පනය වනනන් කරුණාව බුදුරණන් වහන්සේට කියන්නෙ මහා කාරුණිකයායනෝ කාරුණිකයනෝ කියලන කියන්නේලේ එතකට උන්නාාජර පූතිගත්ත තිස් හමුදුරුවගවට ලා ගිලානු පස්ථානය පෙන්නල මේග හරි ප්‍රායෝගික වැඩක් ඉති එහින්දා මේ චල වච ල්ලග පා ච නල්ලග තේරුක්නෑ ගුල්ල ම ොර කෙකොට ඒම කරන න්න අපේ හිතවත් අපි දන්න ඇත් න්න ති නොපෙ ඉන්නවා මක් නයක රට තර මක් න ඩ වැඩ ප්‍රයජන ට රන්න ුව ැ කිසිම යි රයක් හෙම ොක්කත් ඇත්න රග යන්න පුලුවන් ඉතින් මම්ම කියන හිමරන්නෙ ප ඉ ඩි දයක් න ග ගන්න සංසාරගනයක ජීවිතයගෙන අරි ෙටි ුව කරගරන්න ටෙපා විට වැඩි වදගත් වඩ කරන්න ඒම කල්ල . හසගේ ර්ශය වදගත් ප්‍රෝජයක් ගන්න පුලුවන් මේ විජරාජ සිංහල වගේ දේශපාලනි කරණය කරන්න එපා මේ දර්ශනය ඉල්ලා සින තිනෙ කර ඉතින් ඉති විජරාජසිංහත් ඔහුගේ බිසවත් දෙන්නම අතිීශයේ බෞද්ධවීම කරන්න ප්‍රයෝක පැත් තිබූ නමුොද හිදදුවාගම අර කියන විදිහයට විශ්ණුගේ දශයවතරය බද හදුර හින්ද බදුට ැඳීම එකකල්ලට ප්‍රතිවරතාවක් එන්න පුළුවන්මක් තිබුණන තිුණත්ඒක සාධාරණී කරණය කරට පසුබිමක් තිබුණා. ෙසෝහෙව ුවන් මේ විදිහට හින්දු බෞද්ධ ිහඟක් වෙලාවටය කලා මහනුවර යුගයට අයිති කලාවගැන එහෙම කතා කරන වෙලාවල් වලට ශිෂ්‍යයන්ට එහෙම උගන්න නොමේ මනුර යුගයේ තියෙන කලාකෘතිවල්ල හින්දු ආභාසයක් තියනවායි ඒ ආභහසයක් නෙමෙයි ඒ ආභහසයක් නෙමෙයි යම්කිසි විදිහේ සම්කිසි විදිහේ මොකක් දෙකට කියනව ආරෝපනයක් ආරෝපනයක් තිබුණා මොකද එක දේශපාල නැත්තක්කෙන්නේ රට රජවුරු නායයක්කර ඔවන්ගේ මූලික දර්ශන්නේ හිදු. ැයිඔඕව පාලනයකර සමාජයේ බෞද්ධ සිංහල කතා කරන්නේ පන්සල් හෙර විහාර තියෙන්නේ. එතකොට මේ දෙකා අතර මේ පරස්පරයන් දෙකා අතර මැද තැනක් නිර්මාණය කර ගැනීමට නම් දේශපාලනය එකට හැඩගැහෙෙන් ෝන. දේශපාලනයේ අදහස් අයිඩියෝලෝජිස් නිකුත් කරන තැන එතර මොකද වෙන්නේ සමාජත්තක අනුගත වෙන්න පටන් ගන්න ආද අපි මාහනුරයෝගේ ඉතාම පුරාණ පැරණි හම ා පසල් වලටග අපට පේනවාම එක තියෙන අර හින්දු නිකං මොකක්ද හින්දු අර ෝපනනාරෝකනය යින්ස්පිරේෂන් ක කියලගන් ඒයි වරන්නේ අපිට පේනවා ආනු භාවේ වරන්නේ අපක පේන පටගන්න්න වාගේ ඉඩ සල සුම් ක්‍රමයඒ රූපවල්ල යෙන තැම් දේවල් හරි තැන් ගේ සමහර පිල්ිමගවල්වල තියනාර මොනාාද විස්සරහා තියන වේදමමේ පිළිමකෙට යන්න කලින් තියන වේදිකාව වගේ තියෙන මේ පොටස දේවදා සීන් දෙව නැටුම නටන්ඩ මෙ නැටපුතැන් දැ මේවාගේ මෙතිය නොයිතේ ඒනිසාම අපේ හිතවත් ඉතිහාස ගැන හුඟාක් කඋනන්දුවෙන් අපේ විදවත්තු හැම කෙනෙක්ම අපේ සාමාන්‍ය අපේ සහෝදරවරු අපේ හිතමිත්‍රයෝ කවරුත් දැනගන්ඩෝන මේ ඉතිහාස කියලක න්නේ කකාට්වත් ඕන විදිර හදන්නපුලකක් නෙමේ හරි ඒසාපි ඉතිහසට වෛරකරණ්ඩුවමනත් නෑ හරි එතම මහනුවර යුගේ දදැ බලන්ඩාර බලන්ඩර සූරය වන්සයෙන් බිසූර් ගෙන්න් ගහිල්ල අන් දෙමන නරේන්ද්‍රසිං රජුරුවන්ට නායකරවන්සකකුට දශපාලන දෙන්ඩවුණා ඒවයිතින් එම දුන්න එක අපට ප්‍රශ්යකුත්න අපි මේ කන වර්ගවාදයක් මේ ජාල් කුලවාදයක් හදට නමලේ එඒමට රටේ තිබචා යම් කිසි අනුපිළිවෙලක් වෙනස් වුණා අනුපිළිලක් වනස් වන ඒේම වඩ බැරි වර්තනය අනු පිළොල වෙනස් නැද. ඇම නද වෙනසල තින නොනතර ආපු අනුපිලවලන් හිටපුගවා හිතමුණ වෙනසලතිී ඒස වෙනස් වන එක තම ඉතිහාසේ කෙලක නිති ඒක අපිට අපට අයිති විනිශ්ෂකරුවන් වගේ වාඩිවෙලායක හොඳද නරකද එහෙම තීරණ දෙන කනෙම අපට මේක හේතු ප්‍රත්්‍යයන් ඇතුව මෙහෙම උනේ ඇයි කියලා. ඉති එනිසා ඔය මහනුවර යුගය කියන එක ඇත්තවශයෙන් ඔය නරන්ද්‍රසින් රැජ්ජුරගෙන් පස්සේ තමයි කැපී පෙනෙන ලෙස කැපී පෙනෙන ලෙස අපේ සංස්කෘතිය ඇතුළේ මේ හින්දු මුහුණුවරක් වර්ධනය වෙන් පටගත් එක එතන ඉදල න මේ කැි පැනලෙ තුන තන යි රදටහ ගන්ඩපා දෙබන අද අපි අචාරය ආනන්ද කුමරස්වල් මහත්මයා පලරපු හෝගේ අත්ති විශිෂ්ට කෘතිය දකාල සිදකාලන සිංහල කලා සිංහලට පරිවර්තනය කර සිංහලේස් මිඩිවල් ආට් කියන පොත ඇැයි පොතේ තියන සහර රූ පරන් බැලූ හම එතුමා කියලා පැදිලි කල්ල දීලත්තියෙනවා පන්ල්වල ිත්‍ර ඇන්ද අපේ දෙවරගම්පලසේ සල්ලුවත් ඇැන එමනැත්ත දේවේද්‍ර මුූල්ලා චාරි වන්න පුළන් ආබරන හදේ එමනත්ත නිලගම පටබෑන්ද මහගුරුන්නාන්ස තමයි චිත්‍ර ඒගොල ඇන්දට මෙම තියන රූප බේරුන්ඩ පක්ෂයා හරි තිරංගි තල්ලේ හරි මේවාම හුඟක් වලාාවට දකුණු ඉන්දයානු කලාවේ තිබෙන ලක්ෂණ ඉති එතකොට මේවා මෙහම වඩ හේතුව වනේ ඇයි කියන එක දැ මේ හැම කෙනකට ඉතා හොඳින්ම හලිරගඩ පුළුවන්කම තිබුණා එතකට ශ්‍රී විජේරාජසිංහගේ තිබිච්ච තවත් ලක්ෂණයක් ඔහ අනුගමනය කර ප පැක් තමයි ඔහු කතෝලික අය කතෝලික භක්තිකයන්ව නොස ලගා හෙරයා ඔහු කතෝලික භක්තියට එතරන් ලොකු තැනක්දඩ සහක් ගත්ත නෑ සහැ ගත්තන හු හතෝක කතෝික භක්තිකයෙන් සහ කතෝලික ආගම ප්‍රචලිත කරන මේ කැල්වි නිස්වරු පිදන්නවා ලන්දේසින් එම කැල්වි නිස්වාදීන් ඔවු ගනගත්ත නෑ ඔවු ඔවුන්ට අනුග්‍රහය දැක්වේ නෑ හරි ඒකත් දේශපාලනකයි මොකද අබිදන්නවා සිංහල බෞද්ධ ප්‍රබුවරු සහ භික්‍ෂූන් වහන්සේලා කැමති උන්නෑ කතෝලික දහම ප්‍රචරිත කරනට.තර රජ්ජුරු මේ කතෝලික දහම නොසලකා හැරයාම ඒකත් එඒයට වැට ලකුණක්ව නොමක දෙයා බුද්ධහගමට පක්ෂපාතිය කලා කයන්න්න. එක මේකාලිවෙච්ච කතෝලික ඉතරක්නේ ක්‍රස්තියාන ක්‍රස්තිායනික සමස්ජති මක ්‍රප ්‍රමාද ප්‍රමාදුව පරාගම් තිබානය අගන් තිබුණා ඒ හබැ හුඟක් ලන්දේසිවරු අර කැල්විස්වාදෝ හිටිය හිටිය තුදා ඉතින් මේකටත් රජුර උදව් කරන ඒකත් තරජුරූ පෞද්ගලිකව කතෝලිකයන් එකතිවිිචාන් වනා පැන්න්නේෙම ඔහු කල්පනා කරා හෙම කරන්න ගයොත්තේ හෙම මට නරැන්ද සිංහට වෙච්ච තත්වටම මූුණ පැන්්දආන්ඩවෙේ මොකදේ ඒවට උදව් කරන්න කියෙල්ලා තමයි අර ගොන්ඩ සල් ස්පියතුමා අයගේ අු ස ජසවා පේසම ඉගලට උදවපදව කරන්න ෙහිල්ලලා නරැන්සිංහ රැයිස්තුමයි යම් කිසි අප්‍රසාධයක් ඇතිකරගත්ම උඩරට ප්‍රබූන්් සමඟ එති එනිසා මේ මේ මෙයක් කැමැතිවුණේ නෑ ඒ කරන්නින් ස අපිට පේනෝ කතෝලික්කයන්ව නොසලකා හැරීමෙන්ම රජු බෞද්ධයන්ට පක්ෂපාති කියන ප්‍රතිරූපය ගොඩ නැග කියැලහ කල්පනා කරෝබොත් අපට පේනවා ඉති ඇත්තවශයෙන්ම මේ මේකින් අපට පේන දෙයක්ත්තියනවා මොකක්ද මේ කාලෙ වෙනකොට නායකරවංසිකයෙකුට හෝ වෙනත්වන්සිකයකුට දේශය නොවෙන කුට උඩරාට රාජ්‍ය පාලනය කිරීම එදරම් පහසු කටයුත්තක් වනේ නෑ. ප්‍රධානතමදේ තමයි උඩරට මාලිගාව හිටපු ප්‍රභූරුන්ගේ තිබිච්ච ප්‍රතිවිරෝධ තාවන්න්නමක දො නිතරම මක ඇතිනේෙනවා එක වෙලා නරැන්සින් රජතතුර නාන් ෑනකොට ල්හහි කල්ලතිුණ මවැල්ලිගලිගේ හ ත්කූරක් පිට බේරු ේරවාා ඉදි මේවාගේ නොයකුත් කුමන්තරණ මේ ප්‍රභූන අතරක් තිබුණ බලය පවත්තගෙන යාම සඳහා. ඒේ එනිසාඒකට බලෙට දැ සිංහ රජක් නම් බලේට න පටන වනනා බලට පත්ව වනාට පසේ ටික කළමනනා කරනය කරන්න යම්විිභහතාවක්ත් තියෙනවා. මක දේගොල්ලෝගේ සිංහල ඥාතිවර්ගයා ගළු සිංහල පෞලින් විවාහරගෙන තියන වුගේ ප වල්ල තියන බලය මේ ආස්සරෙන් විශ්ඳ ගන්නපුල නමුත් පලවෙනි වතාවට නායකරවන්සිකෙක් උඩට රාජානය බොහම බොහොම ගෞරවයෙන් හිතන ොහම ආඩම්ර කාරී හිතන. ප්‍රූරුන් ඉන්න කරපුයට කොහොමනත් ඔවුන් හැසුරු ආකාරේ බොහොම ලොකු ගම්පීර්භාවයක් තිබුණා. හිදි ඒවගේ අඇත්ත එක්ක රාජ සභාවක ගනු දෙනු කරන ගෙන යනවා කියෙනෙ කනික කිසි කෙනෙකුට කිසි කෙනෙක් විශ්වාස කළ නොහැකි මට්ටමේ තමයි තිබුණෙත්. හරි මොද අපි දන්න සිංහල ප්‍රබූන් ප්‍රබුර්න් අතරත් ලොකු ප්‍රශ්න තිබුණා ඇලිපොල මහාධකාරම් එක ලෙව්කේ දිසාාවේ ලොකු ගැටුමක් තිබුණා ඒ අතරයටත් ලොක ලොක ප්‍රශ්නතියනවා ඒ අය අන්න්‍යයාගමක පාලක එකකාාවොත් එගොල්ලු පොද පොදු සතුර බවට පත්නවා ඒ අය. එමගින් මහා අල් විශාල අවුල් ජාලය ඒ අස්සයෙන් තකුණු ඉන්දියානු විවාහාහනිසා ඒහිටපු ඥාතිවර්ග කියලා මාලිගාවේඉන්නවා. හරි තැන් එත කොටාර මෙයාගේ කෞද නාරයන අපපා නායකර ඉති හරි ප්‍රබලයි එතොර දෙමළ ප්‍රබූරයක් මේ සිංහල බෞද්ධ බහුතරයක් ජීවත්වෙන රටක පාලනය වන ප්‍රදේශයේ මාලිගාව ලොක්කෙක් බවට පත්වනවා. රජුන්තනන්න එ බවට පත්ව වනම ඇතිව අර්භුදකාරී තත්වය අප ඉතින් මනුරයගටයන්න ඔනෑ කොම යුගයේ දිහා බැලුවත් එක අපට පේල හොම ොනව දර්බුද හැම කෙනාම මොකදෝ දෙයක් අල්ගෙන ඒ ආරක්සාාරගන්නනේ ඔක්කොමටරු කරන්නේ නේද. එතකොට ඒක දිහා බැලුහම ඉතින් අපේ අපේ ඉතාම බලවත්වෙන්නේ ජනතාව. මහජන බලවත්වෙන්නේ මහජනයා බලවත් වනාට මහජනයයා බලවත්බාව තක්කාලයක්ක් ඉදිරටාව ැතේ අපි පහු අවුදු හතලි තරම් බලුන් හැත්තපා පවගේ අවුදු හැත්ත හරම් බලන් ඒ හැත්තපයේදී මහජනයට මහජනයයාගේ බල පෙන්න්න බැරුණනේ අවස්ථා කීපෙක දැරුුණම ඒ වුණේ ඇයි මහජනයා තමන්ගේ බලය පෙන්වේ පිඩනය දරගන්න බැරිවෙලාලොල නවත් මහජනයා නිශ්චලව සබුද්ධිකව න්් රට වෙනුවෙන් තිීරණයක් ගණ්ඩ අවස්ථාවත් දෙන වෙලාවක සබුද්ධි කොල්පනා කට හුට පොළ ුන්න එමුණන ම අබදික ය ඉ චන්දය වගේ දැනකදී ඒකාට විකුල් ගන්නට න ලැස් වල ලැස් ඉති නිසාන්න එතනින්ම් බේර ගැනීම. අන්න ඒ මොහොත පන්නනකං සබුද්ධිකව හිටීම.ට නංස්ස් මේ රටේ ජනතාව මෙ රටේ ඉතිහාසේ ඒගන ගන්්ඩ ඕූනයි පනිවාර හරි මාලිගා පැවත්තුනේ කොමද? මාලිවල හිටවූ මිනිසුගත්ත සමාර අත්ථනෝමතික තීරණ නිසා රටමකට වන්දිගවන්නඩ සිද්ධුවන කොමද හරි රාජ්‍යත්ව කණ්ඩත්ව බිඳ වැටිච්ච හැටි හරි ඒ ඒක රටේ සාමයට බාධාවච්ච හැටි මේව පිළිුවඳ හුඟාක් ඉගෙනගණඩ ජාති අපට තියනවා ඇත්තවශයම ඒ හය මහනුවරයුග පොළොන්නරයුගෙන් පස්සේ. ඉතිහාසේ ඉතා සිවම අධ්‍යනය කරනවා නං.හම පා අධ්‍යන කරන කවරහටරි පැදිලි කරලනවා නම්. ති අපි ඩසට හනේ අරමුණ එක තමයි ඉතින් එහෙම නං ඒ අයට හිතන්න පුලුවන්කම ලැබෙනවා මොකද අපි රටේ අනනාගත්තය වනි අපි මීලකට ගතයුතු ීරණය ගැෙනෙ කනේ ආපු යම් කිසි විදිහට රටක් පරිානයට ගිය බව තිහාසෙන් පේනවා නන් එක පාඩමකට අරගෙන ඒ ඉතිහාසයෙන්ම හේතු හොයාගෙන අපට පුළුවන් ඒ තත්ත්ව වෙනස් කර ඉතින් අපිම කතාකරගර හිටේ ශ්‍රී විජරයිසිං රයිස්තුමාට මේ දකුණු න්දයා අනු ජතික කැටිට නායකරවන්සගේ කැටියට ඔහුට මූනදෙන්ඩ වෙච්නායයි කොහොත් කියලනෑ. නමුත් අපට විනිවිධ පේනවා මේ මේ තත්ත්වය කල්මනාකරණය කරගන්ඩ රජ්ජුරෝ විසින් මොන්න තරං වෑමක් දරුවද කියනක පෙන්න්න. ද ඔහුගේ කටයුතු කිය කිය නිතර නිතර කියනවගේ. ඔහු තාත්කරපු වැදගත්ම දෙයක්ත් තමයි නුවන්. මේ කාල වෙනට උපසම්පදාව, නෑ එක එක භික්ෂුවක් හිට උප සම්පධාව තිබ්ච උන්වහස තපවත් වුණා ශ්‍රීවිජීදරාසිං රැතුමගේ කාලයේදී. ඒකවිට ලබන සතිර නියන්ුවෙන එමන අපි ඉස්තරේ ල පපවත් එච්ච භික්‍ෂූන් වහන්ස ැනත් උපසම්පදාව නැතිවීම ගැනත් අපි ලබන සතිය අපේසාකච්ඡාවට ගම්මු එමනං අදතල්න්නෙට ස්ත්‍රී වැටසරන්න සමඟ සම්න්දලා හිටිය ඔබහැමෙනට මස්තුූතියි අපිට ලියන්න කියන්න අපට ප්‍රතිචාරදක්වන්න පුළුවන් ඒ මාර්ග හැවය එකක් මොස්සේ ප්‍රචාරදක්වන්න අපිත් එක් අතල් බැඳගෙන ඉන්න ලබනතතිය අපි අන්නවිට ිස්ත්‍රි තුලින් එහනන් හම්බේමු ඔබ හැමෙනනාාටම අයිුබෝවන්.